වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, අද මේ ගිය සතියේ ඉල්ලීමක් කරා මේ කර්ණීමෙත සූත්‍රය සාකච්ඡා කරමු කියලා. එහෙනම් මම මේ කල්පනා කරා ඒ සූත්‍රේ සාකච්ඡා කරන්න කොට. ගාථාවේ තියෙන පද දෙකක්වත් පොඩක් සාකච්ඡා කරන්න අපි විනාඩි 35 40ක් කරගෙන. මොකද ඒ තරම් ගැඹුරු සූත්‍රයක් මේ අපි හිතන්නේ අපි දන්න සරලම සහ ලේසිම සූත්‍රය කියලා. නේ කර්ම සූත්‍රය අපි හිතන් ඉන්නේ මේක තමයි තියෙන ලේසිම. පොඩි අය බව දන්න ඉච්චරේ. හැබැයි කර්ණීමෙත සූත්‍රයේ පැති කිහිපයකින් විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි ඒක මේ භාවනා කරන අයට මේ ඒකේ කමඨහනක් තියෙනවා. මෛත්‍රී භාවනාව. අද ලෝකෙම මේ මෛත්‍රී භාවනාව ගැන සාකච්ඡා කරනවා මේ loving kindness meditation නේ. නැත්නම් මෙත්තා meditation කියලා නේ. අද ලෝකෙම කතා කරනවා දැන් මේ meditation එක ගැන. එතකොට ඒකේ අවශ්‍ය කරන මේ basic එක root එක මේ සූත්‍රේ තියෙනවා. අපි කොහොමද ඒක මෛත්‍රී කරන්න කියලා. ළඟ ඉන්න අයට, දුර ඉන්න අයට, ඉපදිච්ච අයට, ඉපදිච්ච නැති අයට, අපාදිපාසී උප මේ සමස්ත මානව වර්ගයාටම විතරක් නෙමෙයි මේ සියලුම සුත්‍ර ජීවිත පවා අපි මේ කොහොමද මෛත්‍රී කරන්න කියන කාරණේ මේ සූත්‍රෙ විග්‍රහය. එතකොට භාවනාමය පැත්තෙන් ඉතාම වටින සූත්‍රයක් එක අතට. අනිත් පැත්ත තමයි ආරක්ෂක පිරිතක්. දැන් අපි මේකේ මේ සූත්‍රයේ නිදාන කතාව හොයාගෙන ගියාම පැහැදිලියි මේක මේ කුද්දක නිකායේ තියෙන සූත්‍රයක්. ඉතින් ඔය පළක් අය විශ්වාස කරනවා මේ කුද්දක නිකායේ පොත් සම්බන්ධව MM ගැටලු තියෙනවා. හරි. ඒතරිය පසු කාලීනව එකතු කරා කියලා පළක් අය කියනවා ඉතින්. හරිද? ඒක කොහොමවත් අදාල නැහැ. තියෙන සූත්‍රය වැදගත් දෙයක්නේ. හරි. පසු කාලීනව කොයි කාලෙක එකතු කරා තියෙන්නේ හොඳ දෙයක් නම් වැදගත් නේ. දැන් අපි දෙකතු කරපු කාලේ මේව අදාල නැහැ. ඒතර මේ සූත්‍රයේ නිදාන කතාව හොයාගෙන ගියාම අපිට පැහැදිලි භික්ෂුන් වහන්සේලා 500 නම භාවනා කරන්න කියලා එක ගමකට එනවා. ඒ ගමට ආවම ඒ ගමේ ඉන්න ජනතාව බොහොම ගෞරවයෙන් පිළිගෙන ඒ අවස්ථර තිබිච්ච කැලයක් සූදානම් කරලා දෙනවා භාවනා කරන්න. හරි දෙනවනේ නිදාන කතාව. නේද? ඊට පස්සේ මේ කැලේ ගස් වලට අධිග්‍රහිත ඉන්නෝනේ දෙවිවරු, රොක්ක දේවතාවු, ඒ භූමාට දෙවිවරුන්ගේ එක සෙට් එකක්. දැන් දෙවිවරුන්ට පොඩි ප්‍රශ්නයක් එනවා. ඇයි? හාමුදුරු ලුගස්සයා මේ හාමුදුරුවෝ ගහ ගත්තක්වත් කඩන්න තහනා. බොහෝ දුරට ගල් ගුහානේ හදලා දෙන්නේ භාවනා කරන්නේ. ඒතර ගස්සල් වලට විචුන් වහන්සේලගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ බොහෝ දුරට. හරි. සමන් වහන්සේ ඉතින් කොහොමත් ආරණ්‍ය ගතව ඉන්නේ ඉතින් කැලයක් ආරක්ෂා වෙලා තියෙන්නේ පිළක්ලාට සමින්වහන්සේලා හන්දා. හරි. එහෙම කැලෑ සුද්ධ කරන්න ඉතින් වික්ෂුන් වහන්සේලා ඉතින් ඇවතක් හොඳ නැහැ. ගහගත්තක්වත් කඩන්න හොඳ නැහැ. දැන් ඒක හිතෙන්න පුළුවන් මේ පන්සල ඉතින් පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ලියා ගන්න ඕනේ. ඒ වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියෙන හොඳ. ඔව් ඉතින් ගැඹුරට හිතන්න යන්න එපා. ආදෘගිනේ තනකොළ ගහ ගලවන දැකලා මේ අන්නන්න විශේෂ ශික්ෂා කරනවා කියලා බලින්න ඉන්න එපා. නමුත් ඒක අකුරටම කරනවා නම් හිමත් බැරිය. හරි. එතකොට ගස්සල් කපන්න බරන් බුදුහාඳුරගේ තිබිච්ච මේ පරිසරයේ හිතකාමීත්වය. මේ පරිසර සුරක්ෂා සම්බන්ධයෙන් කරපු ගොඩාක් රිසර්ච් වලදී ඔය තායිලන්තයේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් ලොකු රිසර්ච් කරලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා පරිසරය සහ මේ බුස්සමිය කියන කාරණේත් එක්ක. බුස්සමිය බොහොම පරිසර හිතකාමී. අඩු ගානේ ගලාගෙන බසින වතුරකට කෙල ටිකක්වත් ගන්න තහනම්. ඒ තරම් මේ පරිසරහිතකාමී දහමක් උස්සමයි කියලා කියනවා. එතකොට දැන් මේ දෙවිවරුන්ට ප්‍රශ්නයක් එනවා. දැන් ප්‍රශ්න මොකද්ද කියලා තේරුණ නැන්නේ. දැන් නිදාන කතාව අහලා තිබ්බ මිට කලින් එක දැනගෙන හිටියේ නෑනේ. දෙවියන්ට පොඩි ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? දෙවියන්ට උඩ ඉන්න බෑනේ හාමුදුරලා බිමින් ඉන්නකොට. දෙවියන්ට ගස් වලින් පල්ලට. දෙවියොන්ට ඉතින් හෙන ප්‍රශ්නේ දැන්. ඒ භවණ ගිහිල්ලා ඉන්න විදියක් නැන්නේ. රුක්ෂ දේවතාවුන්. ඉතින් ඒ හැන්දා මේ කල්පනා කරලා බැලුවම මේ 3 මාසයක් ඉන්න ඇවිල්ලා තියෙන. දවසක් දෙක ගන්න ඉවසගෙන බිමට වෙලා හිටියා කියමුකෝ. දැන් මේ 3 මාසයක් ඉන්නိපායි. ඒ හැන්දා මේ දෙවිවරු මොකද කරන්නේ? ඇවිල්ලා පොඩි පොඩි මේ ඒ මේව පෙන්නනවා, මල කඳන් පෙන්නනවා, මිනි පෙන්නනවා, පොඩි පොඩි සද්ද දානවා. හරිද? ඒලගේ තියෙන අර සියුම් බව නැති කරගත්තාම මේකේ රූප මාන්න පුළුවන්. හරිද? දැන් එතකොට මේ
දැන් මේ භික්ෂුන් වහන්සේලා සමාදන් වල හිටියෙත් මේ මේ මට මතකයි රුකමුතය කියලා මට ඒක මම හරියටම මේ නමත් එක්ක මතක නැහැ. ඒ කියන්නේ කවුරුත් කතා කරන්නේ වුණු කතා නොකිරීමේ වෘතයක් සමාදන් වල හිටියේ. තෙස් දූතාංගතර එකක් ඒක. හරි. මොකද මේ කතා කරනකොට තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. සමාදන් නේ. කමන්නේ මෙන්න මේ. මේරි මහත්තයා දැන් මේ අදහස් සංනිවේදනය කරන ක්‍රම තියෙනවනේ. දැන් වාචසික එක තමයි යා මියුට් කරගන්නේ. නමුත් ආංගික අභිනය තියෙනවනේ. මේ වෙයි පුළුවන්. බලන්නපා. එතකොට දැන් මේ නමුත් එක ස්වාමීන් වහන්සේ නමක් මේ පෙන් ගන්න ඔයාලට ආපෙලා ඒ දැකලා අනිත් ස්වාමීන් වහන්සේ මේ හරිම කෘෂ වෙලා කහ වෙලා ශරීරයේ අන මේ දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා. හන්ද උතේ අයින් කළා කතා කරනවා. සාකච්ඡා වෙදී තේරුම් ගන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඊට පස්සේ යනවා බුදුහාමුදුරු හැමෝම. ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ මේ කියනවා හරි මම දෙන්නම් ආයුධයක්. හොඳ ආයුධයක් දෙන්න. අරන් යන්න බාබෝ කැලේට කියලා. ගිහිල්ලා මේ සතියේකට විතර සැරයක් කර්ණීමිත සූත්‍රය දේශනා කරන්න කියලා ඒ කාරණා ටික විග්‍රහ කරලා දෙනවා. හරි. දැන් මට මතක හැදිරු පළවෙනියෙන්ම තියෙන කාරණා 14ක් මේ අපි ප්‍රගුණ කළ ගතිය යුතු. يعني ඕනම දෙයකට ඒක ඇප්ලයි කරගන්න පුළුවන් ඒ කරුණ 14. සූත්‍රේ පළවෙනි තියෙන කරුණ 14. ඒක ගිහි ජීවිතේ, පෞල් ජීවිතේට ඇප්ලයි කරගන්න පුළුවන්. ළමෙක් වශයෙන් අධ්‍යාපන ලැබෙන ජීවිතේට, කෙලිම භෞතික ජීවිතේ ඕනම දෙයකට ඇප්ලයි කරගන්න පුළුවන් ඊටි. ඒ පළවෙනි 14. හරි. හැබැයි මේ සූත්‍රේ පටන් ගන්නෙ මෙන්න මෙහිමයි. හරි. මේ සූත්‍රය කරණීයත් කුසලේන කියත කොට හිම තියෙන්නේ කරණීයමත් කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච යම් යමෙක් තං සන්තං ඒ ශාන්ත වූ පදං අபிසමෙච්චේ නිර්වාණය නැමති ඒ අභිවෘද්ධියට පැමිණෙන්න යමෙක් කැමතිනම් එකති පුද්ගලයා විසින් ඒ අධිකුසලයට පැමිණෙන්න කැමති පුද්ගලයා විසින් කරණීය අත්තං කරණීය මත්තන් වෙන්නේ අත්තන් කියන්නේ අර්ථය. ඒ උතුම් ඒ අර්ථයටපත් වෙන්න කරණීය කට කරන්න ඕන. කරන්න ඕන වැඩ ටික තමයි තියෙන්නේ. දැන් අද වෙනකොට මේ කරණීය මිසූත්‍රය අරගෙන සම්පූර්ණ විග්‍රහ කරන්නේ භෞතික ජීවිතේ. ළමයින් ඉගෙන ගන්න හැටි මෙන්න මේ මේකේ මේ සක්කෝ උජුච සූජුච මේ මේවා කියලා තියෙනවා. මේ මනෝවිද්‍යාව කියලා තියෙනවා කියලා මේ භෞතික ජීවිතය අරගෙන ගොඩක් අය විග්‍රහ කරනවා. එබැවින් පැහැදිලිවම කියලා තියෙන නිවන ගැන නිවන් දකින්න කැමති අය කළ යුතු දේවල්. හරිද? ඒතර පැහැදිලි. එතකොට මේ තියෙන සියලුම කාරණා දැන් අපිට මේව මේ කොටස් දෙකකට විග්‍රහ කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි භෞතික ජීවිතයේ දියුණුවටත් මේ හැම කාරණයක්ම දකින්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවට ඒ නිර්වාණය නැමති භූමියට ළඟා වීමට අවශ්‍ය ඒ පැත්තෙන් දකින්න පුළුවන්. නේද? ඒක පැහැදිලිද මේ දෙපැත්තෙන්ම දකින්න පුළුවන්. එතකොට ඒක මේ ඉතින් කිසිම දෙයක් මේ ඒ අபிසමෙච්ච පදං තුම් පදයටපත් වෙන්න නම් සක්කෝ ඒ හැකියාව තියෙන්න ඕනේ. අපි හැමදේටම මේකනේ භාවිතා කරන්නේ. නෑ නෑ අර්ථය අර්ථය කියන එක මොකද්ද? අර්ථය යම් යම් අර්ථයක්. ඒ කියන්නේ යම් ප්‍රයෝජනයක්, යම් ප්‍රතිඵලයක්, යම් අර්ථ සිද්ධිය. නේ? එතකොට මේ අර්ථ සිද්ධිය අපිට දෙවිදියකට ඕනනේ. අපේ මෙලව අර්ථ සිද්ධිය අපි බලාපොරොත්තු වෙනවා. අපේ පරලෝ අර්ථ සිද්ධියත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නෙවෙයි. අපි අපේ ආධ්‍යාත්මික අර්ථ සිද්ධියත් බලාපොරොත්තු වෙනවා. අපි අපේ භෞතික අර්ථ සිද්ධියත් බලාපොරොත්තු වෙනවා. අපේ මෙලොවේ අපි මෙලොව අපේ අර්ථ සිද්ධිය මොකක්ද? නිරෝගී වෙන්න. Yes, very good. පළවෙනි එක. නිරෝගී බව පළවෙනිම අපි අපි අර්ථය අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වගේම යමක් කමක් ඇතුව කාටවත් කරදරයක් නැතුව නේ? බොහොම හොඳ හොඳ ජීවිතයක් සතුට ජීවිතයක් ගත කිරීම. ඒක අපි මෙලව අර්ථ සිද්ධිය නේ. පරලව ඊළඟ දෙයියනේ කියලා පොඩ්ඩක් අර පහලේවට නොගිහිල්ලා ඔව් ඉන්න ලේයර් එකකින් පොඩ්ඩක් උඩට හෝ ඒ ලේයර් එකකින් නැවතීම. නෑ ඒක 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 නේ අපේ පරලෝ වර්ධ සිද්ධි. හරිද? එතකොට ඒක මෙලෝ පරලෝ. ඉතින් අපි
අපි ඇත්තටම අපි අපේ ආධ්‍යාත්මික අර්ථ සිද්ධිය ගැන කල්පනා කරලා වැඩ කරොත් මේ සූත්‍රයේ අන්තිමේ කියනවා මොකද්ද නහි ජාතු ගබ්බ සෙයම් පුනරේතේති. එතකොට අන්න එතෙන්ට පෙමිනෙන්න නම් මේ අර්ථ සිද්ධිය උපරිමයෙන්ම සිද්ධ කරගන්න වෙනවා. පරි දැන් සූත්‍රේ දැන් සූත්‍රේ මුලයි අගයි දෙකේම සාකච්ඡා කරලා තියෙන ලෞකික දේවල්ද? පරිලින් ඊගමකින් මේක මේ ලෞකික දේවල් වලට අපිට ඕකේ ඇප්ලයි කරන්න පුළුවන්. නම් සූත්‍රය තුළ සම්පූර්ණ නාභිගත කරන්නේ කොමුකක්ද නිවන. දැන් බලන්න පටන් ගන්න දැනත් එහෙමයි අවසන් ගන්න දැනත් එහෙමයි. ඉතින් පටන් ගන්න දැනත් එහෙම නම් අවසන් තනත් එහෙම මැද කොහොමත් එහෙම වෙන්න ඉපයි. සූත්‍රේ හොඳයි. එතකොට මේ අර්ථ සිද්ධිය සලසා ගන්න කෙනෙක් ගාව තියෙන ඕන පළවෙනි මානව ධර්මතාවය තමයි සක්කෝ හැකියාව. අපි තුළ තියෙන ස්කිල් එක අපි ඉම්ප්‍රූව් කරගන්න ඕන, එන්හැන්ස් කරගන්න ඕන, ඩෙවලොප් කරගන්න ඕන. හැකියාව. මොනවද හැකියාව? දැන් හිමාල් මහත්මයා ටිකක් ස්කිල් එක වැඩි කරගන්න ඕන. මොකද කතන හැකියාවනේ. ඒතර තමයි බැලන්ස් එල යන්නේ නේ කිව්ව විදිහට. දැන් අපි තුල අපි භෞතික අපි කොච්චර අපේ හැකියාවන් අපි දිනු කරන් තියෙනවද නේ? දැන් ડોක්ටර් ගත්තොත් ස්කිල් එක හොඳටම හැකියාව ඩෙවලොප් කරගෙන යනවනේ. ළම එක අපේ මේ ෆිසිකලි ස්කිල්ස් මේ භෞතික ලෝකයේ මේ මැටීරියල් ලයිෆ් එකේ අපි අපේ ස්කිල්ස් ඇත්තටම අපි හොඳට ඩෙවලොප් කරගෙන තියෙනවා නේ? අපි හැමෝම ගත්තාම එහෙමනේ. වැඩකින් අපි හැමෝම අන්තර් සාපේක්ෂව අපි ගොඩාක් මේ ස්කිල් එක 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 ස්කිල්ස් තියෙනවා අපි ගාවනේ. මොනවද ස්කිල්ස්? එතකොට මේ මොනවා හරි දේවල් අපි හිතන ස්කිල් හොඳ අපි ගාව තියෙනවනේ. හැකියාව. ඒ හැකියාව ගුවන් ඒක පුළුල් පරාසයක් තුළ යන එක. යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමටත් හොඳ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවක් නැහැ. භික්ෂුවක් වශයෙන් ස්කිල් එක නැත්නම් මේ බණ ටිකක් කියාගෙන බැරි වුණා නම් ඔහොම වාඩි වෙලා හගෙන ඉන්නේ නැහැ නේ. එතරනේ දැන් ඔබ දැන් නිකමට කල්පනා කරනවා අද කාලේ දෙමව්පියෝ ගත්තාම 75%ක් මුළු ජීවිතේම ගත කරන්නේ ළමයිගේ ස්කිල් හදන්න. දැන් කල්පනා කළොත් මුළු ලයිෆ් එකම කැප කරලා තියෙන එකට අපි අනිත් අයගේ ස්කිල් හදන්න තමයි ෆුල් ට්‍රයි එකක් දෙන්නේ. දැන් අපි ස්කිල් හදාගන්න ඕක තමයි හැකියාව. ඇත්තටම දැන් අපේ භෞතික ජීවිතයේ අපේ දියුණුවට අපේ හැකියාව ශක්්‍යතාව අපි අපේ කැපැසිටි එක තේරුම් ගන්න ඕන. ඒ තේරුම් අරගෙන ඒක අපි කරන්න පුළුවන් උපරිම ලෙවල් එකට ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට භෞතික ජීවිතයේ සොය වෙන්න බැරි වෙනවන්නේ. ඒතකොට තමන් ඉන්න ශාස්ත්‍රයේ සම්පූර්ණ අධ්‍යයනය කරමින් ඒ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕන. ඉස්සරහට යන්න ඕන. ඒක ඕකේ. ඒක පුසු සමේ පා කියලා නැහැ. හැබැයි ස්කිල් එක ඒ හැකියාව ඩෙවලොප් කරගන්න උත්සාහ කරනකොට ඒන අභියෝග දරා ගන්න පුළුවන් තරම් මනසක් තියෙන්න ඕන. ඒකට තමයි හැකියාව අනිත් පැත්තෙන් ඩෙවලොප් කරන්නේ. දැන් භෞතික පැත්තෙන් අර හැකියාව ඩෙවලොප් කරනකොට ආධ්‍යාත්මික පැත්තනොත් මේක ඩෙවලොප් කරනවා ඕනම් ප්‍රශ්නයක් දරා ගන්න පුළුවන් තරකට හිත ගේන. ඒ හැකියාව ඉතාම වැදගත්. ඒක තමයි අපිට අවශ්‍ය. නේ? දැන් භෞතික ජීවිතේ අපි අපේ ස්කිල් එක ඩෙවලොප් කරන් යනකොට එන ඕනම දෙයක් දරා ගන්න පුළුවන් ඒ හැකියාවක් තියෙන මයින්ඩ් එකක් හදන එක. හිතක් හදන එක. දැන් එතකොට ඇත්තටම මෙතන මේ හැකියාව කියලා අර්ථකථනය කරන්නේ මොකක්ද? ඒක හතර ආකාරකින් වැඩෙනවා. නෝපන් අකුසල් නොයිපවදීමේ ස්කිල් එක තියෙන්න ඕන. හැකියාව තියෙන්න. උපන් අකුසල් වැඩි කර ඔය ඔක්කොම පැත්තක තියලා මොකද හදා ගන්න ඕනේ ස්කූල් එක? යෝනිසෝ බලද මේ මොහොතේ 100 න් ඉන්න හැකියාව ඒක ඔක්කොට. එතකොට මේ නූපන් අකුසල් නොයිපදීන උපන් කුසල් වැඩි දියුණු කිරීමේ හැකියාව, නූපන් කුසල් ඉපදවීමේ හැකියාව ඔන්න ස්කිල් එක තමයි තියෙන්නේ. ওই ස්කිල් එක තියෙනම් අර ඔක්කොම ස්කිල් ඕකේ. එකෙන කියන්නේ මේ අපි ගාව හැකියාව තියෙනවනේ මොකද්ද මේ සබ්බ පාපස්ස අකරණං
refrain from all wrong things. සියලුම වැරදි වැඩවලින් මිදෙන්න හැකියාව. අපි ගාව මෙන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ හරි? අපි ගාව ප්‍රශ්නේ තියෙන්නේ අපි වැරදි වැඩි වලින් බොහෝ දුරට මේ මිදෙනවා. හැබැයි අර කරගෙන ආව පොඩි පොඩි වැරදි ටික ෂේප් එකේ කරගෙන යනවා. ඕක තමයි අපි ගාව තියෙන ප්‍රශ්නේ. අපි අතර වැරදි වැඩ කරන්නේ නැහැ. අපි බොහොම අඩුයි වැරදි වැඩ කරනවා. අර කරගෙන ආව ටික ෂේප් එකේ කරගෙන යනවා. ඒක ජස්ටිෆයි කරන්න මම අලුතින් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වැරදි වැඩ කරනවා කියනකොට මේ කවක් වචනෙන් අතින්ම නෙවෙයි මේ හිතින්. ඉතින් කොච්චර වැරදි කරනවද? ඉතින් තමයි 100ට ඒ හිතින් හිතලා ඉතින් කයින් නේ. මුලින්ම මේ හිතරනේ. What your thoughts? They become your words. What your words? They become your action. What your action, that becomes your behavior. What your behavior, ඒ වෙනකන් පුරුදු විදියට පාරමිතා වෙලාම යනවා. කොහෙන්ද පටන් ගන්නේ? බැහැදී. එහෙනම් අපි ගාව මොකක්ද ඇත්තටම තියෙන ඕන ස්කිල් එක? සිත තුළ උපදින මේ සියලුම unwholesome thoughts ටික, අකුසල සිත් ටික, අකුසල සිතුවිලි ටික හිතෙන් අයින් කරන්නත්, කුසල සහගත දේවල් හිතේ ඇති කරන්නත් අන්න ශක්්‍යතාවයේ තියෙන්න ඕන, හැකියාව තියෙන්න ඕන, කුසලයේ තියෙන්න ඕන, ස්කිල් එක තියෙන්න ඕන. ඒතරේ කුසල වල concept එක ගැන අඳුරේ ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ සම්මත කුසල තියෙනවා නැත්නම් ඒක වත් principle එකක් apply කරනවා නම් ලෝභ දෝෂ මොහ ඒක නිඳ ගන්න කුසල් කියන එක. ප්‍රශ්නේ හරියට තේරුන්නේ නැහැ. ආපහු කියන්න බලන්න. කුසලය කියලා කියන්නේ මොකද්ද කියලා අහන්න. හරි. දැන් මෙහෙමයි. දැන් කුසලය පින කියලා දෙකක් තියෙනවා. මම ඒ දෙක විග්‍රහ කරලා දුන්නද? දුන්න විග්‍රහ කරලා දුන්නා. ඒතර කුසලය කියන්නේම කොච්චර අර 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 සතර සම්ප්‍රදාන වීරිය මං කිව්වේ. ඉතින් එතරම් තමයි ඇත්තටම. ඒකම තමයි ඇත්තටම. කුසලය කියලා කියන්නේ. කුසලය කියනකොට ඒක යන්නේ ලෝභ ද්වේෂ මෝහ වලින් වියුක්ත තැනමයි කුසලය. එතන ලෝභ ද්වේෂ මෝහ තියෙනම් අනිවාර්යයෙන්ම අකුසලයි. අපි හිතනවා පළක් තැන් වල ලෝභ ද්වේෂ මෝහ නැහැ කියලා. හැබැයි වංචනික ලෙස තියෙනවා. අපි ඒකට තේරෙන්නේ නැහැ. අපි දැන් ওই වංචනික ස්වරූප අපි ගොඩාක් අපි සාකච්ඡා කරන්නේ. නේ? අපි නොදැනුවත්ව එතන තියෙනවා. හොඳයි. ඒ නිසා මේ සක්කෝ කියන කාරණේ අපිට තව ගොඩාක් පරාසයත් තුළ කතා කරන්න පුළුවන්. ඇඳ සක්කෝ කියන එක දැන් එතනින් නවත්තනෝ. ඇත්තටම නිර්වාණ මාර්ගය තුළ මේ සක්කෝ කියලා කියන්නේ ඒ නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අපි තුළ ඇති කරගන්න හැකියාව. ඒ හැකියාව කියලා අපි සාකච්ඡා කරේ මොකද්ද? අපි ගාව තියෙන දුර්ගුණ අයහපත් සිතුවිලි අඩු කරගන්න ගමන් හොඳ ಗುಣධර්ම වර්ධනය කරගන්න ගමන් හොඳ සිතුවිලි ඇති කරගෙන ලෝභ දේශ මොහ යටපත් කළා අලෝභ දෝස මොහ ඉස්මතු කිරි. ඒක තමයි හැකියාව. ඒ නිසා ජීවිතය තුළ බලන්න අපි ගාව කොච්චර හැකියාව තියෙනවද කියලා. පළක් කළාට දැන් දෙන්නෙක් ගහ ගන්නකොට එක්කෙනෙක් හිතන එක්කෙනෙක්ගේ හැකියාව එක්කෙනෙකුට ගහලා දැට්ටික් ගලවන එක කියලා. නේ? අපි හිතන්නේ ඒකනේ හැකියාව කියලා. දැන් මම හැකියාව විග්‍රහ කරන්නේ අනිත් කෙනා ගහද්දි මේ මොනසෙර කොච්චර දරාගෙන ඉන්න පුළුවන්ද කියන්නේ. මම හිතන්නේ අන්න හැකියාව. නේ? බ්‍රින්දේරු ගිහින් ඉතින් තව ටිකක් ෆෝම් කරලා තියෙනනේ බලන අරු ගහලා ගියා තමසේ මොන හැකියාවක්වත් නැහැ කියලා. කරාටි දරවදු මේක ඔක්කොම දාන්න තමසේ පිටි කෑවලි කියලා බනිනවා. දැන් තව ටිකක් මේක මේ දිනදා ජීවිතය බලමු. hina නොවන මිනිස්සු ඉන්න ලෝකේ අපිට hina වෙන්න හැකියාව තියෙනන්නේ. බුම්බගෙන ඉන්න මිනිස්සු ඉන්න ලෝකේ. කතා නොකරන ඉන්න මිනිස්සු ලෝකේ අපිට කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. කරුණාව දයාව නැති මිනිස්සු ඉන්න ලෝකේ අපි ගාව කරුණාව දයාව ඇති කරගන්න පුළුවන්. අන්න අයගේ දුකට hina වෙන මිනිස්සු ඉන්න ලෝකේ අපිට එහෙම නොවී ඉන්න පුළුවන් නනේ.
මේ හැකියාව කියන එක මේ හැම තැනම තියෙන දෙයක්. උග්‍ර වේදනාව තිබිද්දිත් කැස්ස තිබිද්දිත් බණ කියන්න පුළුවන්. හැකියාව කියන එක හැම තැනම තියෙන දෙයක්. මේක මට හිතෙන මේ පුදුම ලස්සන ටොපික් එකක් මේක. හැකියාව වෙනම ස්ටඩි එකක් රිසර්ච් එකක් කරන්න ඕන මේ වචනය. අර කර්මය වගේ. හරි. ඊළඟ තමයි උජූච ඍජු බව. අවංක බව නේ. අවංක බව ඍජු බව කෙලින් ඉන්න ගතිය නේ. මම කියන්නේ කොන්ද කෙලින් තියන් ඉන්නවා කියලා මම කියනවා. දැන් එතන කොන්ද නෙවෙයි කෙලින් තියෙන්න ඕනේ ඇත්තටම. හිතුවිලි හොඳ. හොඳ හොඳ සිතුවිලි නේ. දැන් බලන්න අද අවංක බව නැති හන්දා පෞල් සංස්ථා කීයක් කඩාවැටිද? නිකම් ප්‍රකල්පනා කරන්න. සාමි පුරුෂය සාමි දිනියට අවංක නැහැ. ළමයි දෙමෝපියන්ට අවංක නැහැ. පන්සලේ හාඳුරුන්ට දායකයෝ අවංක නැහැ. දායකයෝ හාඳුරුන්ට අවංක නැහැ. පොලිටිසියන්ස්ලා ජනතාවට අවංක නැහැ. ඩොක්ටර්ස්ලා පේෂන්ට්ලට අවංක නැහැ. හරිද? හැම තැනම අවංක බව නැති කියලා කිව්වෙ තියෙන. දැන් අපි රකින්න සීලයට අවංක නැහැ. මේ අවංක බව හැම තැනම තියෙන දෙයක්. දැන් අවංක බව නැති හන්ද විශ්වාසය කියන එක සම්පූර්ණ නැති වෙලා ගියා. අවංක ඍජු ප්‍රතිපත්ති නැති හන්ද. දැන් අපි අපේ දේශපාලඥය විශ්වාස කරනවද? මලහට නෑනේ. හොදලා නාවල නෙවෙයි මැරලි කුදුනත් පිළිගන්නේ. කිරිකාර හතෙන් නෑ. මොකද ඒ දැන් කියන ප්‍රතිපත්ති නෙවෙයිනේ. හරි? තේරෙද? කිව්වනම් කිව්ව දේ කරන්නේ යථාවාදී තථාකාරයන් බුදුහන්තුගා තිබිච්ච හොඳ හිවුම ක්වලිටි එක. දෙයක් කිව්වනම් ඒ දෙක කරන. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ අර මිනිස්සු ගාව තිබිච්ච ක්වලිටි එකක් ඉස්සරනේ අර නරි බෑ නයි. නරි නෙමෙයි මොකද? නරි බෑ නයි කතා. අර යකෙකුට දූ දෙනවා කියලා. නරියට දුන්නේ නේ. නරියට දෙනවා කියලා නේ. බලන්නේ දැන් මේ කතා තුළනොත් කියන්නේ අපේ මිනිස්සු ගාව තිබිච්ච හොඳ ක්වලිටි නේ. නරීට උනක් දෙනවා කිව්වනම් දෙන්න ඕන. ක්වෙස්චන් බෑ. අවංක බව. දැන් අපි බලන්න අපි කොච්චර අපි ගාව අවංක භාවය කොච්චර අඩුද කියලා. මම උනේ හිතලා බලන්න. දැන් අපි පෞල් සංස්ථාව තුල බලන්න අවංකව තමන් කොච්චර අවංකද තමන්ගේ සම්පූර්ණ නේ. තමන් අවංක නම් අනිත් එක්කෙනාගේ ෆෝන් එකේ එල්ලෙන්න ඕන නැහැ නේ. දැන් බඳිනව කියලා කියන්නේ මේ අර එයාගේ මුළු ජීවිතේම මගේ කරගන්න එක නෙවෙයි නේ. දැන් බඳිනව කියලා කියන්නේ ඇත්තටම මේ දැන් කාන්තාවක් නම් ගෙදර අර හිරේ වගේ හිට අම්මලගේ තාත්තලගේ මේ 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 යටද හිටපු කෙනාට පොඩි හරි ෆ්‍රීඩම් එකක් දෙන එකනේ අවංකව දෙපැත්තම වික්‍රහ කරගන්නවා. ඒතර තමන්ට තමන් අවංක නම් කවදාවත් බය වෙන්න ඕනේ නැහැ අනිත් අය වංක වුණා කියලා. වංක වෙච්ච අයට තමන් කවෙන්නවා. ඒතර තමයි ඒ ජීවිතය ඉගෙන ගන්න. අනේ තමානිවර දිනම් තමන් අවංක නම් අනිත් අයටත් එහෙම වෙන්නත් වෙනවා කියලා කියලා. හරි? අවංකකම නැති වෙච්ච තැන තමයි සැකේදී. සැකයයි පොඩ්ඩයි එන්න ඕන ඔක්කොම කරේ එක මැසේජ් එකයි ටෙක්ස් එකයි එන්න ඕන. පෞල් තනස්තා කියලා රෙන්නේ සයි වල තමයි ඔන්න නැති වෙලාවක එක කෝල් එකයි. මොකද දැන් අර අවංකකම නැති වැඩක් කරාට පස්සේ ඒ පුද්ගලයා ගැන සමස්ත සමාජයේම දකින්නෙත් අවිශ්වාසයි කියලා. ඒ සැකේ කියන එක හදන්න බොහොම විනාඩියයි යන්නේ. නැති කරන්න මුළු ජීවිත කාලෙම බෑ. මොකද අපි මිනිස්සු කුණුත් එක්කනේ ජීවත් වෙන්නේ. පළක් කළාට බඳින්න කලින් කුණුත් ගන්න ඕනේ. මේ බෙන්දර පස්සේ ඉතින් බෙන්දර පස්සේනේ ලීගල් අයි තේලි දෙන්නේ. එහෙනම් මේ අවංක බව කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. ඒක තමන් මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ තමන් තමන්ට අවංකව යම් ධර්මයක් තමන් තුළ වඩනවාද? නේ?
තමන් ඇත්තටම තමන්ට අවංකව තමන්ගේ හිත හදාගන්න උත්සාහ කරනවා. මේ බුදුහාඳුරගාවට ගිහිල්ලා පූජාව තියලා විනාඩි 20ක් භාවනා කරනවා කියලා තමයි වාඩි වෙන්නේ. හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් කියලා භාවනා කරනකොට අරව මතක් වෙනවා, මේව මතක් වෙනවා. නෑ හෙට මං 30ක් කරනවා කියලා අර තමන්ටම අවංක භාවනා දෙකක් නාපු කියනවා. අපෝ හෙට එනවා. හෙට එනවා ඊයේ 30ක් අතරලා පැයක් කරනවා කියලා. ඒක තමන්ට තමන් අවංක නොවීම තමයි මේ ලෝකේ වැරදිම වැඩි. අනිත් මිනිස්සුන්ට අවංක නොවෙන එක වෙනම කතාවක්. හරි? අපි අපිට කොච්චර අවංකද කියලා අපි අපෙන් අහනවා. අපි අපිව කොච්චර රවට්ටනවද? අපි අපිට කොච්චර බුරු කියනවද? වංචනික විදිහට අපි අපිව රවට්ටලා දානවද? නේ? පැයක් ඉවරයි. පොකුවන් සිතා අමාරු. දැන් කාරණා කීයක් කතා කරාද? දෙකයි. දෙකයි. මොනවද කාරණා දෙක? සක්කොයි උජුජේ. තේරුණාද කාරණා දෙක? තේරුණා. එතකොට ඒක නිවනට කොහොමද එකතු කරගන්නේ? ආ ජීවිතේට කොහොමද එකතු කරගන්නේ කියන කෙනෙක් පැහැදිලිුණා. දැන් උජු අවංක වෙයි. ඊට පස්සේ තියෙනවා තව එකක් මේ සූජුජ. සූ දැම්මහම ඒක නිකන් මේ උපසර්ගෙන් අතිශයාර්ථය වැඩි කරනවා. අතිශයෙන් අවංක වෙන්නලු. දැන් අවංක වෙන්න කියලා බුදුහාමර කියනවා අතිශයින් උත් අවංක වෙන්න කියලා. ඇයි? අවංක වීම කොච්චර වැදගත්ද කියන්නේ. අවංකද නේ? වංචනිකයි. වංචනික ධර්ම හිතේ වැඩෙනකන් අපි දන්නේ නැහැ. වංචනිකයි කියන්නේ අපි අපි අපිට රැවටෙන එක. දැන් මේ ලෝකේ අපි අපිට රැවටෙන එකයි අපි අපිට රැවටෙන එකයි කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඩේන්ජරස් මොකද්ද? අපි අපිට රැවටෙන. අපි ජීවිතේ අපිට රැවටෙච්ච අවස්ථාවක උත්තරයිද? අනේ ශෝකය තමයි හොඳම කෙනා කියලා මේකෙන් ඉතලා තීරණ ගත්තනේ. ටිකක් කල් යනකොට තමයි අයියෝ මං රැවටිච්ච රැවටිල. කවුරුත් කියලා නෙවෙයි තවම හිතලා. හරි. අරි පැතුම් තියෙන පොඩි පොර ටිකක් දාන මේ මම අනිත් අය වගේ නෙවෙයි ඉතින් බොහොම අවංක කෙනා කියලා. නමුත් අපි තීරණ ගන්න ඕන කාරණේ අපිට අපි මේ යන ගමනේ අපිට අනිත් අය අදාළම නැහැ. ඉතින් මගේ බිරිඳ වෙන්න පුළුවන්, මගේ ළමයි වෙන්න පුළුවන්, පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා ඒව අදාළ නැහැ. හරි. ඒ භෞතික දේවල් අදාළම නැහැ. ඔව් ඉතින් ඔය එක්කෙනෙක්වත් ලෙඩ වුණාම ලෙඩෙන් භාගයක් ෂෙයා කරගන්නවද? නෑ. වයසට යන එක අඩු කරගන්න භාගයක් ෂෙයා කරගන්නවද? මැරෙනකොට නවත්තන්න පුළුවන්ද? ක්‍රීම් එකක් වගේ අරන් දෙයි තිබුණා. ඒකටත් කෙච්චර කියවයිද නේ? අපේ ගමන අපිට තනියම යන්න. ඒක ඉතින් අපි අර බොරුවට ඉතින් සම්බන්ධතාව අපිව රවට්ටන්න නේ. අපිව රවට්ටන්න. ඉතින් ඒ මායය අපිට ඒව හදලා දීලා තියෙන. ඉතින් අපි ඒව රැවටිලා ඒව නිත්‍යයි සුභයි සුඛයි ආත්මයි කියලා තියාගෙන ඉන්නවා. ඇත්තටම නිත්‍යද? ඇත්තටම සුබද? ඇත්තටම සුඛද? ඇත්තටම තමයිද? ඒකද විද්‍යාව කියන්නේ? ඔව් ඉතින් මේ ඈ? ඔක තේරෙන්නේ. ඔක තේ දැන් මිස්ටර් ඔක තේරෙන්නේ නැද්ද? දැන් අනිත් ඒ කියලා තේරෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා, වයසට යනවා, කොණ්ඩෙත් දැන් ඉඳින්නේ. දැන් අපි ඉන්නේ ඉන්නේ දැන් යනවා. කොහෙ වච්චන්නේ? ඕ. දැන් මොකද සක්කෝ කියලා කියන්නේ? කොහෙද යන්න කියලා සක්කෝ කියන කීදී මං කිව්වද කැලේට යන්න කියලා? සක්කෝ කියන කීදී මං කිව්වද පන්සලට යන්න කියලා? ඒව දරාගෙන හැකියාවෙන් ඉඳවන්නේ. දරාගෙන ඉඳීම විතරක්වත් ගන්න එපා. ඊට එහා ගිහිපද ඒකත් මතක් කරා. මොකද්ද? 20 කිලෝ කරනවා පිසා. ඊගදස් දැන් ඔන්න මේ වෙලාවේ ඔන්න ඔන්න කල්පනා කරන දැන් මොන වගේ සිතුවිල්ලක් දෙන්නේ? කුසල් සිතක්ද? අකුසල් සිතක්ද? අඳුර ගන්න. අද වෙන කුසල් සිතක් නම් ඔහි තියෙනවා. අකුසල් සිතක් නම් නැහැ. මේ විලා ඔච්චරයි ගන්නෙ. වෙන මොකක්ද? බැරිද? එන ප්‍රශ්න. කිසිම ප්‍රශ්න. එන සිතිවිලි සිතේ මොනවද? ගිලාවක ඒක ඩිෆයිනිෆයි කරලා දැන් යටයි ඒ ඔබ්ජෙක්ට් එක ආවගියම් දැන් ඔන්න ඔබ්ජෙක්ට් එකව දැක්කයා. හරිද? දැකපු ගමන් මේක කෙලෙස් සිටවිල්ලක් මේක යටපත් කරන්න ඕනේ කියලා යටපත් කරන කරා නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මෙහෙදුනොත් මම ටිකක් ඉක්මන් වුණා වැඩි. හරිද? ඒක මම කියන්නේ දැන් එතන
ඒක්ෂණයකද ඇති පෙල් ලක්ෂාතන එකක්න එක සිටවිල්ලක් ඇති වෙලා ලෝබය එතන ගොඩ නැගුණ නම් ඉතින් කර්මයක් හැදිල අප්‍රශ්න කිසි ප්‍රශ්නය නම් මො කිසිම් ප්‍රශ්න බෑන විනාඩි පහ මොනවද නොහිතින් විනාඩි පහ මොනවද නොහිතින් මම දෙනවා විනාඩි පහක් හොඳ හරි බලමු මොනවද නොහිතින් ප්‍රැක්ටිස් කරලා දෙනවා පුළුවන් මට පහක් ඉන්න බෑ තප්පර නෑ පහකට අඩුවෙන් ඉන්න පුළුවන් විනාඩි තප්පර විනාඩි දෙකක් වගේ ඉන්නකොට හරි අමාරුයි ඒ මොනවත් නොහිතින්න බැරි එහෙම හිටියොත් මිස් මං හිතන්නේ so almost die ඒ බ්‍රෙන්ඩන් හියුමන් මයින්ඩ් එක නම් every second generator නේ මේක නවත්තන්න බෑ අර ඒ මොන දේයක් හිතන එක තමයි important නේ මදි එකම දෙයකට focus තියාගෙන ඉන්න එකද important බෑ ඒ එකම දෙයකට focus වුණත් ඒක තියෙනවනේ හිත ඔව් හරි ඔව් හිත තියෙන හැබැයි හිතවිලි මේ එකම දෙයක හිත තියෙන තැනට ඇත්තටම ගේන්න ඕන ඒක හැල ඉතින් එහෙම හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් ඒ ලෙවල් එකට ගේන එක එච්චර පහසු දෙයක් නෙවෙයි. බලන් try කරලා දැන් භාවනා දිගට කරනවා නම් හැමදාම practice එක පැයක් දෙකක් වගේ කරනවා නම් පුළුවන් ඇත්තටම විනාඩි 10ක් 15කට ගේන්න පුළුවන් හිත. ඒක එක object එක තියන්න ඕන. හරි? ඒ වෙදින් දීර්ඝ කාලිනව අමාරුයි. ඉතින් අපිට කියන්න පුළුවන්, ඕව අපිට කරන්න පුළුවන්. අපිට ඉතින් noise logics දාන්න පුළුවන්. නමුත් practically අමාරුයි. සිතුවිල්ලක් එන්නේ නැහැ කියන තරගයක් ඉපදෙන්නේ නැහැ. ඔව් හරි ඉන්නේ පොඩ ඉන්න දෙතෙන් හද. දැන් බුදු සමයේ සිතුවිලි කියන්නේ දැන් මනසනේ මනස පදනම් කරගෙන සසර නිර්ණය කරන්නේ. මනසේ ක්‍රියාකාරී අවස්ථාව සසර, මනසේ අක්‍රීය අවස්ථාව නිවන. අක්‍රීය අවස්ථාව නිවේ sorry. පාරිශුද්ධිය අවස්ථාව. එහෙනම් අක්‍රීය නෑ පාරිශුද්ධිය. පාරිශුද්ධිය අවස්ථාව. හරිද? ඒ කියන්නේ එතකොට මේ යම් කිසි කෙනෙක් සිතුවිලි හදන්නේ නැත්නම් ඉතින් එයාගේ කර්මයේ හැදීමක් නැහැ. ඒක හරි. ඒක හරි ඒක අර්ථකතනේ හරි. නමුත් ඉතින් ඒ කර්මය සිතුවිලි නොහදන්න නම් ඉතින් අවිද්‍යාවයි තෘෂ්ණාවයි නැති කරන්න ඕන. ඉන් මෙහා සිතුවිලි හදනවම තමයි. නෑ ඔබ කියන හරි. ඒ කියන්නේ අවිද්‍යාවයි ඔබ හදන තෘෂ්ණාවයි අවිද්‍යාවයි නැති කරලා සිතුවිලි නැති තරගට එන එක අමාරුයි. මම ඉතාම පැහැදිලිව කියනවා සිතුවිලි නැති කිරීම නිවන නෙවෙයි. නිවන් දැක්කයිගේ සිතුවිලි වැඩ කරනවා. එහෙමයි. ඒ සිතුවිලි නිමිති වශයෙන් ගැනීම නැගන්නේ නැහැ. මොකද අවිද්‍යාවයි තෘෂ්ණාවයි නැති නිසා. එහෙමයි. ඇතුළේ ඉන්නේ වැඩක් කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ සිතුවිලි ඇතුළේ තිබ්බට. ඔව්. සිතුවිලි වැඩ කරනෝ ඒ සිතුවිලි නිමිති වශයෙන් ගැනීමක් නැහැ. දැන් කියන්නේ බාහිර ධර්චීරිය හන්ට කියන්නේ බාහිර ධර්චීරිය දිත්තේ දික්ත මත්තම් භවිෂති. මේ දැකීම දැකීමක් විතර කරන මොකද දැන් දැන් මම මගෙන් ඇහෙන් දැන් දැක්ක කීම කවුද ලුවිනව දැක්ක කීම හරි ලුවිනිස් මං ඇහෙන් දැක්කා එතකොට මේක මම එක්කෝ මං ලුවිනිස්ට කැමති නම් ඇටච් එතකොට එතන තියෙන රාගය හෝ තෘෂ්ණාව රාගය ආලේ මොකක් හරි කැමැත්ත මොකක් හරි හරි එතකොට ඔන්න ඒකාන්තය ඒ අන්ති තුල ගොඩ නගන්නේ කැලස් මම කැමති නැහැ ගැටෙනවා එතකොට එන්නේ මොකද්ද ද්වේෂයක් කියන්නේ ද්වේෂයක් එතකොට ඇලීම නිසා ලෝභය ආව ගැටීම නිසා ද්වේෂය ආ දෙකම නැහැ දැන් මොකද ඉතුරු වෙන්නේ මොකුත් නැහැ නෑ මට දැන් 22ක් අහනොත් මට ඇත්තටම ගැටීමකුත් නැහැ ඇලීමකුත් නැහැ හැබැයි තාම මම නිමිත්තක් වශයෙන් ගන්න ඕනේ මේ ලුවිනිස් කියලා එතන එතන මොකද තියෙන්නේ? ඒ නිකන් සිතුවිලි. නෑ එතන නිමිත්තක් වශයෙන් ගන්න එතන තියෙන අඥාන උපේක්ෂාව. එතන ස්කන්ධයක් තියෙනවා ඒක. නිමිත්තක් වශයෙන් ගන්න ඕනේ මම. හරි. එතන එතන තියෙන අඥාන උපේක්ෂාව මොකද? අර දැක්ක එයා විතරයි. ඔව්. දැන් අඥාන උපේක්ෂාව තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන තියෙන්නේ මොකද්ද? මෝහය. ඊගෙන දැන් මගේ ලෝභය නැහැ. ද්වේෂය නැහැ. නමුත් මේ නිමිත්ත වශයෙන් ගැනීම නිසා තාමත් මොකද තියෙන්නේ? මෝහය තියෙනවා. මෝහය. මොකද මේ නිමිත්ත වශයෙන් ගන්නේ? ලුනිමිස් කියලා ගන්නවනේ. ලුනිමිස් කියලා ගන්නවා තාම මම. මේ ලුනිමිස් කියලා ගන්නවා මම හැබැයි මගේ බැඳීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. දැන් දැන් චමින්ද මහත්තයා චමින්ද මහත්තයනේ. දැන් චමින්ද මහත්තයා මට දැක්ක කියලා මට ද්වේෂයකුත් නැහැ. මට ඇලීමකුත් නැහැ. හරි. හැබැයි තාමත් මම චමින්ද මහත්තයා කියලා ගන්නවනේ මේක. චමින්ද කියලා ගන්න කෙනෙක් ඉන්නවද? චමින්ද කියලා කෙනෙක් මම ගන්නවා. ඇත්තටම චමින්ද කියලා කෙනෙක් ඔතන තියෙනවද? නෑ.
නැහැ නේද? උතන තියෙන ස්කන්ධ පහක්නේ. එක්ක ආයතන 12ක්නේ. එක්ක ධාතු ආයතන 18ක්නේ. එක්ක නාම රූප ධර්මයක්නේ. ඒතර උතන තියෙන උතන මොකුත් නැහැ කියන නිමිත්ත මට එන්නේ නැහැ. මම තාම හිතන්නේ චමින්ද මහත්මේ මේ ඉන්නේ. එතකොට ඒ ඉන්නවා කිය චමින්ද කෙනෙක් කියන එක මම නිර්ණය කරන්නේ කොහොමද? මගේ ප්‍රීවියස් නොලෙජ් එක. ତୋର මගේ ප්‍රීවියස් නොලෙජ් එකේ ලෝභ දේශ මොහ නැද්ද? එතකොට ඒ ප්‍රීවියස් සංඥා පද්ධතිය මේකේ තියෙනවා. චමින්ද මහත්තය මොන දැක්ක ගමන් චමින්ද මහත්තය කරපු කියපු කතා කරපු ඒවා මේ ජස්ට් සෙකන්ඩ් රෙකෝඩ්. ඒක ඔබ්ජෙක්ට් එකයි ඒවා. හරි. ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ. ඒ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව රිකෝල් කරලා කොච්චර ගැටෙන්න පුළුවන්ද ඔබට? ආපහු. බැලුවෙ. එතකොට අන්න ඔය ඉන්න ඔතන ඔය නන් ඩුවල් ස්ටේජ් එකකට එන්න පුළුවන්. එතන මේ මේ අද්වෛතයේ තුල අද්වෛතයේ ශුන්්‍යතාවය දකින්න පුළුවන් නම් එයා නිමිති වශයෙන් දන්නේ නැහැ. සොරි අද්වෛතයේ ශුන්්‍යතාවය අපිට ප්‍රත්‍යක්ෂ නොවන නිසා අපිට තාමත් අවිද්‍යාව තියෙනවා. ගැප්ට ලෝභය නැහැ ද්වේෂය නැහැ කියලා කියන්න පුළුවන් නමුත් ඒත් අපි ගාව තියෙන මොකද්ද? අවිද්‍යාව. ඉතින් ඒක තමයි අපි දැන් මේ කරන්නේ. අපිට ඒක තමයි තියෙන ප්‍රශ්න. අපිට අපි එහෙම අපි ගැටෙන්නේ නැහැ කියන්නත් බෑ, ලෙන්නේ නැහැ කියන්නත් බෑ තම පොදු නිසා. අපි ඒ ධර්මයේ අවබෝධ කරගට අතනින් එහාට යන්නේ නැහැ. හරි. එතකොට දැන් මහත්කේ ප්‍රශ්න අහපොපිමු. දැන් මහත්කේ ප්‍රශ්නේදී මේ සිතුවිලි. එහෙනම් මේ රහත් උනා කියලා සිතුවිලි හැදෙන එක නවතින්නේ නැහැ. එකන නිමිති වෙන නිමිති වශයෙන් මොනවද තමයි අම්බර ඔබවහන්සේ කියන්නේ මම මේක තේරුම් ගන්න හදන්නේ දැන් හරි සිතුවිලි නවතින්නේ ශුන්‍ය ස්ථානයක් ඒ කියන්නේ දැන් අර කිව්ව වගේ සමින්දව දැක්කහම හරි සිතුවිල්ලක් ඇති වෙන්නේ නැවනේ සමින්ද කියලා මගේ හිත දන්නවා සමින්ද extra පංචස්කන්ධයක් පමණක් කියලා දේ මගේ හිතේ ඇතිවිලා මෙල තත්වයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක එක්තරා ගමනට යෙදෙන අරමුමක් වගේ දෙයක් තමයි. ඔතන ඔය අවබෝධයට આવ කිය. ඔතනම ශුන්‍යතාවය කියන මේ නැහැ කියලා අවබෝධ කරගත්ත කියමු. ඒ අවබෝධ කර ගැනීම තාමත් ලොජික් නේ මහත්තයා. ඒක තර්කෙන්නේ කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයෙන් කරන දෙයක් නෙවෙයි. ඒ මොහොතට ලොජිකලි හිතනවා. දැන් මේ මිතා. මගේ මේ ඇඟිල්ලක් ඇතුළේ දැන් කැවිලි වර කැලින් දින්න හරි එතකොට එවලේ ජස්ට් සිම්පල් ඕක මොකද ඉතින් කැඩෙන දේ මොකද මට ලොජිකලි ඒක දකින්න පුළුවන් අද උදේත් දකිද්දි මේ වේදනාව එනකොට ආපහු රිකෝල් වෙනුනේ මේක හෙට උදේටත් වෙනවනේ මට අර මොහොතෙන් සම්පූර්ණ මේක ඉවත් කරන්න පුළුවන් වුණා නම් අන්න හරි ඒකම කියන්නේ අපිට ලොජිකලි තින්කින් වලින් ගේන්න පුළුවන් යම් ලෙවල් එකකට මයින්ඩ් එක හැබැයි ඒක ස්ටැබ්ලිෂ් කරලා නවත්තන්න බෑ. ඒ නවත්තන්න උනාද කළා? ප්‍රැක්ටිස්. ඒක නිතරම කරලා. ඒ වෙනුවෙන් කරන්න ඕන භාවනා කරලා හිත සංසුන් කරලා ඒ සියුම් දේ ප්‍රත්‍යක්ෂ தත්ත්වයට ගේන්න ඕන. දැන් තාර්කික නොලෙජ් එකේ තියෙන එක ප්‍රත්‍යක්ෂ ලෙවල් එකට ගේන්න ඕන. කරන්න ඕන. ඕන්න එක දීර්ඝ කාලීනව ඕනම දෙයක් දරා ගන්න පුළුවන් හිතක් හදන්න ඕන. නාම රූප කියලා දෙකක් තියෙනවා. දැන් අපි රූපය කියලා ගන්න අපේ රූපය. රූප ලෝකය අරූප ලෝකය කියලා. එතනදී රූපයත් එක්ක අපිට සිතුවිලි සමුදායක් තියෙනවා. අපි ජීවිතය ඇඩ් කරන්න මේ රූපය ඇඩ් කරන්නේ අපි තියෙන අපේ නොලෙජ් එක ඒක කොහේ හරි තියෙන නොලෙජ් අපි කියන හිත කියලා. හිත කොහෙද කියලා කියන්නේ අපි ඔළුවේ පපුවේ කියලා අපිට කියන්න බෑනේ. දැන් ඔය හිත සිතුවිලි සහ අපගේ ශරීරය අතර තියෙන බැඳීම තමයිනේ අපි ඔය කියන්නේ තෘෂ්ණාව කියලා. ඕක කඩාගත්තා නම් එතනින් නිවනට යන්න පහසු වෙනවා කියලා එහෙම දෙයක් තියෙනවා කියලා මම හිතනවා.
දැන් හරි හරි හැමතුරු දැන් කිව්වේ මොහොයයි අවිද්‍යාව ඒ ටික නේද ඒක හරි දැන් මේ මහත් මහත්ය කියන කතාව නාම රූප කිසිඳ ගැනීම ඒක තමයි ඉතින් ප්‍රත්‍යක්ෂ අවබෝධය කියලා කියන්නේ හරි ඒක 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 නාම රූප වලට බෙදන්න ඕන ස්කන්ධ වලට බෙදන්න පුළුවන් ආයතන වලට බෙදන්න පුළුවන් ධාතු ආයතන වලට බෙදන්න පුළුවන් ඉතින් කොටස් කළා මේ විභජ්‍ය බෙදලා බෙදලා ඉතින් වෙන් කළා මේකේ මුකුත් නැහැ කියන තැනට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ තේරුම් ගැනීම තමයි මේකේ ප්‍රමවේද තියෙන්නේ. හරි? කියා සීගන් දවසට දාමු ප්‍රමුණා සීවල වැඩසටහන. මන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. ඒත් මේ දන්න ටිකම තියන්න දෙන්නේ නැහැ තමයි මේ. මන්? දැන් උත්තර දේව සාපේක්ෂයෙන් දැන් මිස් නොලෙජ් එකෙන් හිතන මගේ උත්තර දැන් මිස් නොලෙජ් එකෙන් හිතන මගේ උත්තරේ සාධාරණයි කියලා. චමින්ද මහත්තයා තාමත් කල්පනා කරන්නේ මොනවද මේ හඳුර කියන්නේ කියලා. නෑ එතකොට දැන් කොහොම වුණත් මෙන්න මෙච්චරයි මේ අපි තේරුම් ගන්න ඕන. දැනට අපි බලමු මේ වෙලේ ඇති වෙන සිතුවිල්ල මොකක්ද? දැන් මේ ලෝභ සිතුවිල්ලත්, මේක ද්වේෂ සිතුවිල්ලත්, මේක මෝහ සිතුවිල්ලත්. මේක ලෝභ නම් මං අයින් කරනවා. ද්වේෂ නම් අයින් කරනවා. මෝහ නම් අයින් කරනවා. කියලා දැනට නිකන් මේ බිය ඔයා කියන්නේ දැනට මනස පිළිබඳව සවිඥානිකව ඉන්න try කරමු මේ හැම මොහොතකම. දැන් මම කොහෙද ඉන්නේ? ද්වේෂ දෙක නම් ලේසි මොහේනේ තියුම් ගන්න ටිකක් කමක්. ඒක වෙනම සාකච්ඡාවක්. ඒක තමයි ඒක. මොහේ ගන්න දෙන්න. දෙන්න තේරෙන්න ඉතින් ගහනකොට වරේ ගැටෙනකොට තරහක් ඇති. ඉතින් මොහේ ලේසි තේරුම් ගන්න. ඉතින් මොහේ හංගනේ ඇලෙන්නේ ගැටෙන්නේ දෙකම කරන්නේ. මොහේ නැත්තම් ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ. මොහේ කියන්නේ අවිද්‍යාව. දැන් ඔය මිස්ත්‍රිතර එක පාරට එන්නේ නැහැ කියලා ඒක තමයි මොහොත. පොඩ්ඩක් මේ විනාඩි 5ක් විතර මෛත්‍රී භාවනාව.